කොළඹ හිටපු අගරදගුරු ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් අද අලුයම ස්වර්ගස්ථ වූ බව වාර්තා වනවා. කලක් රෝගාතුරව සිටි උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම ස්වර්ගස්ථ වූ බවයි වාර්තා වන්නේ. ස්වර්ගස්ථ වන විට උන්වහන්සේ 90 වියෙහි පසු වුණා. මෙරට ආගමික සහජීවනය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටි ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් සාහිත්‍ය ශාස්ත්‍රයේ උන්නතිය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක නිරත වූ බුද්ධිමතෙකු ලෙසයි සමස්ත පිළිගැනීම. පූජකයෙකු ලෙස ඉතා විශිෂ්ට සේවාවක් කළ උන්වහන්සේ 1968 සිට 1996 දක්වා කොළඹ අගරදගුරු පදවියේ සහායක රදගුරු හිමිපාණන් වශයෙන් කටයුතු කළා. ඉන්පසුව 1996 සිට අනුරාධපුර රදගුරු පසමේ රදගුරු හිමිපාණන් ලෙසද සේවය කර තිබෙනවා. 2002 වසරේ ජූලි 27 වන දින කොළඹ අගරදගුරු ලෙස පත් වූ උන්වහන්සේ 2009 අගෝස්තු මාසයේදී රදගුරු දුරෙන් විශ්‍රාම ලබාගෙන තිබෙනවා. දිනපතා සහ සති අන්ත පුවත්පත් සඳහා සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම පුළුල් ලෙස උන්වහන්සේ ලිපි රසක් ලියා ඇති අතර ග්‍රන්ථ විශාල සංඛ්‍යාවක්ද රචනා කර තිබෙනවා. උන්වහන්සේ සිය දුර කාලය තුළ පාසල්, ජාත්‍යන්තර පාසල්, කාර්මික පාසල් 15ක් පමණ පිහිටුවීමට දායක වූ බවයි කතෝලික සභාව පවසන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.